ඊට පස්සේ අපිට පේනවා ස්පයිඩර්ව RDA එකේ රඳවුම් කුටියක දාලා තිනවා. මේ අතරේ කොරිට් සහ තව පුද්ගලෙක් මෙයාගේ හැසිරීම නිරීක්ෂණය කරනවා. මේ අතරේ ජේක් නිතීරිට කියනවා අපි මෙහෙන් ගිහින් හැංගෙන්න ඕනේ කියලා. මයිල්ස් කොරිට් තවදුරටත් අපිව පන්නන නිසා දැන් කොහොමත්ම ගියේ නැත්තම් අපිත් මුළු හැමදේම එයාලා විනාශ කරනවා කියලා මෙයා කියනවා. නිතීරි මේකට කැමති වෙන්නේ නැහැ. මේ අතර අපිට බලා ගන්න පුළුවන් එයාලගේ ළමයි ටිකත් මේ වෙන කතා බහ අහගෙන ඉන්නවා. නිතීරි කියනවා මේ දුන්න මට තාත්තා මැරෙන්න කලින් දුන්නේ මගේ මිනිසුන් ආරක්ෂා කරන්න කියලා. අනේ නිසා මට මෙහෙන් යන්නේකට කොහෙත්ම කැමති වෙන්නේ බෑ කියලා එයා කියනවා. පස්සේ ජේක් කියනවා අපිට මේ මොහොතේ වැදගත්ම දේ තමයි අපිත් අපේ පවුලත් රැකෙන එක කියලා. අපි මෙහෙන් ගියොත් ඔයාගේ නාවි වැසියන්වත් ආරක්ෂා වෙයි කියලා මෙයා කියනවා. පස්සේ නිතීරිත් මේකට කැමති වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ස්පයිඩර්ව මාරාන්තික පරීක්ෂණයකට යොදාගෙන එයාලගෙන් ජේක් ගැන විස්තර අහනවා. එයා ජේක් ඉන්න තැන නිකමට හරි මතක් කරොත් ඒක RDA එකට හොයා ගන්න පුළුවන්. එයාගේ සිතුවිලි ක්‍රියා කරන විදිය මෙයාලට බලන්න පුළුවන්. ස්පයිඩර් වේදනාවෙන් කෑ ගහනවා. එයා කොහොමටත් ජේක්ලව පාවලා දෙන්න කැමති වෙන්නේ නැහැ. එයා මේ විදිහට වේදනාවෙන් ඉද්දි මේක බලන් හිටපු කොරිජ් කේන්ති ගිහිල්ලා ටක් ගාලා අර මැෂින් එක නවත්වනවා. පස්සේ එයා ජෙනරල් ආඩ්මෝට කියනවා මම මේක බොහොම සාමකාමීව විසඳ ගන්නම් කියලා. එතකොට ආඩ්මෝ කොරිජ්ට මතක් කරනවා මේ ඉන්නේ වාගේ පුතා නෙමෙයි කියලා. පස්සේ අපිට බලා ගන්න පුළුවන් ස්පයිඩර්ව ආයෙත් සිරමැදිරියකට දාලා ලොක් කරලා තියෙනවා. එතකොට කොරිජ් එතනට එනවා. එයා මේ ස්පයිඩර්ව සංසුන් කරලා එයාගේ අතට දෙනවා එයාගේ ඇත්තම තාත්තගේ කියන්නේ මයිල්ස් කොරිජ්ගේ ඩොග් ටැග් එක. එයා ඒක අරගෙන විසික් කරනවා. පස්සේ කොරිජ් කියනවා අපි ඇත්තටම දෙන්නේ. අපිට කිසිම සම්බන්ධයක් නැහැ. මම ඇවට කෙනෙක්. ඔයා මිනිහෙක්. නමුත් ඔයාගේ තාත්තගේ මතකයේ මගේ මොළේ ඇතුලේ තියෙනවා. ඒ නිසා මම ඔයාගේ තාත්තා වගේම තමයි කියලා මෙයා කියනවා. කොරිජ් හරි අපූර්ව දෙයක් ස්පයිඩර්ට කියනවා. එයාලා එයාලගේ තාක්ෂණය සහ විද්‍යාවෙන් බැලුවා ඔයාගෙන් විස්තර ගන්න. නමුත් ඔයා එයාලට කිසිම දෙයක් දුන්නේ නැහැ. මම ඔයාලට කියන්නේ නැහැ ජේක් ගැන මට ඔත්තු දෙන්න කියලා. මොකද මම පාවා දීම ප්‍රතික්ෂේප කරනවා. ඔයා එයාලව පාවලා දුන්නේ නැහැ. ඔයාගේ ඒ ගුණංගයට මම ගරු කරනවා කියලා ස්පයිඩර්ට කියනවා. ඒත් ඔයාව ආයෙත් මේ මිනිස්සු අල්ලගෙන වද දෙන්න කලින් ඔයාට පුළුවන් මට ජේක්ලා පාවලා නොදී ජේක්ලව අල්ලගන්න මේ මෙහෙයුමට උදව් වෙන්න කියලා. පස්සේ ස්පයිඩර්ටත් මෙයා ගැන පොඩි පැහැදීමක් ඇවිත් ඒකට එකඟ වෙනවා. ඒ අතර අපිට බලා ගන්න පුළුවන් ජේක් යාගේ තොරුක් මක්තෝ තනතුරු අතහැරලා දාලා මේ ඔමටිකාන ක්ලෑන් එක දාලා යන්න සැරසෙන විදිය. අලුත් නායකෙක් පත් වෙන්න නම් පරණ නායකයා මිය යන්න ඕනේ. ඒ නිසා නාවිලගේ තෝසෙම් කියලා රණෂූරෙක් එයාලගේ අලුත්ම නායකයා බවට පත් කරාට පස්සේ එයා සංකේතාත්මකව ජේක් මිය ගියා කියලා ප්‍රකාශ කරනවා. මෙයාලා බොහොම දුකසේ එතනින් නික්මිලා යනවා. පස්සේ මේ පවුල ඉක්රාන්ලගේ පිටේ නැගලා පියාමන හැටි අපිට පේනවා. එයාලා බොහොම දුකින් එයාලගේ කැලේ දාලා යනවා. නෙතිරි සහ අනිත් හැමෝම මේ කැලේ දිහා දුකෙන් බලනවා. එයාලා රාත්‍රියේ සහ මහා වර්ෂා මැද ඉක්රාන්ලගේ පිටේ ගමන් කරනවා. එයාලා ඒ විදිහට උදෑසනක එනවා දූපත් දහස් ගාණක් පමණ තියෙන සී ක්ලෑන් එකක් ජීවත් වෙන ප්‍රදේශයකට. එයාලා තමයි මුහුදේ ජීවත් වෙන නාවි වර්ගය. මේ වගේ තැනක හැංගෙන එක එයාලගේ ජීවිතය ආරක්ෂා කරගන්න බොහොම හොඳ තීරණයක් කියලා ජේක් හිතනවා. මේ විදිහට එයාලා දැවැන්ත කඩවලන පද්ධතියක තමන්ගේ නිවාස හදාගත්ත අවාතාලු කියන මෙක්කයින ක්ලෑන් එක ජීවත් වෙන ගමට එනවා. මෙයාලා එනව දැකපු එයාලා ටිකක් කලබල වෙලා හග්ගෙඩියක් පිඹලා අනිත් නාවිලට ඒ බව දැනුවත් කරනවා. එයාලා මේ විදිහට එක්තරා ස්ථානයකින් ගොඩ බාලා ඉස්සරහට ඇවිදගෙන එනවා. ජේක් දැත් පළල් කරලා එයාලා අඟවනවා එයාලා ආවේ සාමින් කියලා. දැන් මෙට්කයින ක්ලෑන් එකේ කට්ටිය මෙයා දිහා බලන් ඉන්නේ බොහොම අමුතුවට. එතෙන්ට ආපු මෙට්කයින ක්ලෑන් එකේ ළමයි දෙන්නෙක් ලුවාක්ව පරීක්ෂා කරලා බලලා හිනා වෙනවා. ඒ අතරේ ටරායා මෙතෙන්ට එනවා. එයා නම් බොහොම සාමකාමී චරිතයක්. එයා මෙයාවේ කවුරුණත් හිනා වෙලා එයාව පිළිගන්නවා. ලුවාක් මෙයාට හායි කියනවා. මෙයාත් හිනා වෙනවා. පස්සේ මෙතෙන්ට එනවා තනුවාරි. මෙයා තමයි මෙට්කයින ක්ලෑන් එකේ ක්ලෑන් ලීඩර්. එයා මෙතෙන්ට ඇවිල්ලා ජේක්ව සතුටින් පිළිගන්නවා. මේ අතරේ මෙතෙන්ට එනවා රොනාල්ඩ්. මෙයා තමයි තනුවාරිගේ බිරිඳ. එහෙමත් නැත්නම් ක්ලෑන් එකේ සාහිත්. එයා මේ අයව සත පහකට ගණන් ගන්නේ නැතුව එතනට ඇවිල්ලා එයාලා පරීක්ෂා කරනවා. මේතර තනුවාරි කියනවා මම ඔයාගෙන අහලා තිනවා ඇයි අපිව හොයාගෙන ආවේ කියලා. එතකොට ජේක් කියනවා අපිව මරන්න මිනිසු පන්නන් එනවා අපි ආවේ උදව් ඉල්ලගෙන කියලා. තනුවාරි කියනවා ඔයාලා අයිති කැලේට අපි අයිති සාගරයට. අපේ තියෙන හැකියාව සහ ශරීරාංග එක්ක ඔයාලට කොහෙත්ම මේ ජීවත් වෙන්න අමාරුයි කියලා කියනවා. ජේක් කියනවා ප්‍රශ්නයක් නැහැ අපි ඉගෙන ගන්නම් කියලා. මේ අතර රොනාල්ඩ් කියනවා මේ බලන්න මෙයාලගේ ඇඟවල් කෙට්ටුයි. ඒ වගේම මෙයාලගේ අත් පෙන්නලා රොනාල්ඩ් කියනවා මෙයාලගේ තියෙන යක්ෂයන්ගේ ලේ කියලා. මේක අහලා ටිකක් කලබල වුණු මෙට්කයින ක්ලෑන් එකට ජේක් කියනවා බලන්න මගේ අත් දෙකත් මමත් මිනිසෙක් තමයි මමත් දැන් සම්පූර්ණ නාවික කෙනෙක් කියලා. ඒ වගේම අපි කොච්චර දුර්වල වුණත් ඔයාලගේ දේවල් ඉගෙනගෙන මේ දේවල් වලට හුරු වෙන්නම් කියලාත් මෙයා කියනවා. මේ අතර රොනාල්ඩ්ගේ කතා ඉවස ගන්න බැරි නෙතිරි කියනවා මගේ ස්වාමියා තමයි තොරුක් මක්තෝ එයා ක්ලෑන් සියල්ලම එකතු කරලා එයාලව දිනෙව්වා කියලා. පස්සේ රොනාල්ඩ් කියනවා මේකද මහලුකු දිනුම දැන් ඔයාලා පලා යනවනේ කියලා. පේන විදිහට එයිවා ඔයාලට එයාගේ පස්ස හරවල කියලා රොනාල්ඩ් කියනවා. නෙතිරිට කේන්ති ගිහිලා එයා මෙයාට ගොරවනවා. රොනාල්ඩ්ත් එහෙම කරනවා. පස්සේ ජේක් මැද්දට පැනලා නෙතිරි වෙනුවෙන් සමාවිල්ලනවා. නෙතිරි එහෙම සමාව ගන්න එපා කියලාත් කියනවා. කොහොම හරි තනුවාරිට වැඩේ එපා වෙලා එයා ජේක්ව මෙට්කයින ක්ලෑන් එකට හඳුන්වලා දෙනවා. එයා කියනවා මේ ඉන්න යුද වීරයෙක් හැම නාවික කෙනෙක්ම මෙයා ගැන දන්නවා කියලා කියනවා. එයා තවදුරටත් මතක් කරනවා අපි යුද්ධයට බර නාවිලා නෙමෙයි කියලා. ජේක් කියනවා අපි යුද්ධය අවසන් කරලා තමයි ආවේ දැන් තියෙන අපේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් කියලා. ඒ නිසා මගේ පවුල බේරගන්න මට උදව් කරන්න කියලා ජේක් මෙයාට කියනවා. පස්සේ තනුවාරිට මුකුත් තීරණයක් ගන්න බෑ. එයා රොනාල්ඩ් දිහා බලනවා. පස්සේ රොනාල්ඩ්ත් ඒකට එකඟ වෙනවා. ඒ අනුව තනුවාරි ජේක් පවුලට එයාලගේ ක්ලෑන් එකේ ඉන්නේ කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ එයා මෙයාලව ක්ලෑන් එකට එකතු කරගත්ත කියලා.
මෙයාලා සාගරය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ නිසා මෙයාලා දරුවෝ වගේ නිසා හැම දෙයක්ම මෙයාලට උගන්වන්න කියලා මෙයා ක්ලෑන් එකට අණ කරනවා. ඒ වගේම එයාගේ දරුවන්ට කියනවා මේ ළමයි ටිකත් ඔයාලගේ සහෝදර සහෝදරියෝ වගේ දේවල් කියලා දීලා බලා ගන්න කියලා. මුලින් මේකට ආනන් කැමති වෙන්නේ නැහැ. ඒ ටෙරයා බොහොම කැමැත්තෙන් එයාලව එයාලගේ ගමට එක්කන් යනවා. එයාලා මේ විදිහට එක්කන් ගිහිල්ලා එයාලා ඉන්න තැන මෙයාට පෙන්වනවා. ජේක් නම් මේකට කැමති වුණාට නෙතිරි නම් කැමති වෙන්නේ නැහැ. ජේක් පොඩි ෆැමිලි මීටින් එකක් දාලා කියනවා අපිට දැන් ගෙදර යන්න බෑ. මේක තමයි අපේ නිවස. ඔයාලට පුළුවන් ඉක්මනින් දේවල් ඉගෙන ගන්න. අපි හැමෝටම අපි හැමෝම ඉන්නවා. ඒ වගේම මට ඔයාලගේ හොඳම හැසිරීම මෙතනදී පෙන්වන්න කියලාත් කියනවා. පහෝදා උදෑසනම ටෙරයා සහ අනිත් පිරිස මෙයාලව මුහුද කිමිදෙන්න එක්කන් යනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් බොහොම ලස්සන අන්ඩර් වෝටර් ෂොට්ස් ටිකක්. මේ විදිහට ටික ටික පීනගෙන ඉස්සරහට යද්දී අපිට පේනවා කිරි ළඟට මේ ජලජ සතුන් නිතර නිතර ඇවිල්ලා යනවා වගේ දෙයක්. කොහොම හරි කට්ටිය පීනන් යද්දී එයාලට මෙට්කයිනස්ලා වගේ පීනන්න බැරි නිසා සැරෙන් සැරේ උඩට ඇවිත් හුස්ම ගන්නවා. මේකට කිඳි දාන ඕනන්ට පස්සේ ටෙරයා කියනවා එයාලා ටික ටික ඉගෙන ගනී කියලා. පස්සේ එයාලගේ සයින් ලැන්ග්වේජ් එක අපිට බලා ගන්න පුළුවන්. ඒක තමයි මෙයාලා වතුරයට sannivedanaya කරන්න යොදා ගන්න භාෂාව. නමුත් ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ලෝවාක්ලට ගොඩක් පීනන්න බැරි නිසා එයාලා ඉක්මනට ගොඩට එනවා. එතකොට ටෙරයාලත් ඇවිල්ලා එයාලත් එක්ක කතා කරනවා. නෙතෙම් කියනවා අපිට ඔයාලගේ සයින් ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ කියලා. ටෙරයා කියනවා මම ඔයාලට අපේ සයින් ලැන්ග්වේජ් එකත් කියලා දෙන්නම් කියලා. මේ අතර එයාලට මතක් වෙනවා කිරි එයාලත් එක්ක නැහැ කියලා. පස්සේ අපිට පේනවා කිරි සෑහෙන දුරක් තනියම පීනගෙන ගිහිල්ලා මේ සාගර ජීවීන් එක්ක බොහොම සමීපව කටයුතු කරන විදිය. පේන විදිහට මේ ජීවීන් කිරියට ගොඩක් විශේෂ ආදරයක් දක්වනවා කියලා අපිට පේනවා. මේ අතර අපිට පේනවා රීකම්ස්ලා දැන් ටික ටික ආයේ ටීම් අප් වෙලා ස්පයිඩර්වත් අරගෙන එළියට මිෂන් එකක් එක්කන් යනවා. මෙතනදී ඔයාලා පොඩි දෙයක් ફોකස් කරන්න ඕනේ. ඒ තමයි මේ ස්පයිඩර්ගේ සහ රීකම්ලගේ ප්‍රමාණය වෙනස. පෙනුමෙන් සාමාන්‍ය මිනිහෙක්ට වඩා ස්පයිඩර් උසයි. හේතුව මොකද්ද? ඔව්, ඒ තමයි මේ ලෝකේ තියෙන අඩු ගුරුත්වය. ඒ නිසාම මෙහි ඉපදෙන මිනිසෙක් උනත් සාමාන්‍ය මිනිසෙක්ට වඩා උස වෙනවා. කොහොමරි මෙයාලා මේ විදිහට හෙලිකොප්ටර් එකක නැගලා යන්න යනවා. එයාලා ස්පයිඩර්ගෙන් සහාය ලබාගෙන ලොකු මිෂන් එකකට ලෑස්ති වෙනවා කියලා අපිට දැන් පේනවා. ඊට පස්සේ අපිට පේනවා මේ රීකම්ලා ටික කැලේ ඉන්නවා. මේ අතරේ කොරිස් රීකම්ලාට කියනවා අපි මේ මෙහෙම උපරිම සාර්ථකත්වයට ළඟා කරගන්න නම් නාභි මිනිස්සු වගේ කතා කරන්න, හිතන්න, කන්න, ඒ වගේම ඉක්රාන්ලා පදවන්න වගේ මේ සියලුම දේවල් කරන්න වෙනවා කියලා. එතකොට එයා නාවි භාෂාවෙන් කතා කරනවා. ස්පයිඩර් ඒක අහන් ඉඳලා හිනා වෙලා කියනවා අවුරුදු 3ක නාවි ළමෙක් ඔయిత වඩා හොඳට නාවි කතා කරනවා කියලා කියනවා. පස්සේ කොරිච් කියනවා එහෙනම් ඔයාට පුළුවන් අපිට උගන්වන්න කියලා. මේ අතර අපිට පේනවා ආනං ඊලු කියන සත්තු වර්ගයකට කතා කරන විදිය. මේ තැනේ ජීවත් වෙනවා නම් මේ සත්තුන්ව පදවන්න ඉගෙන ගන්නත් ඕනේ කියලා එයා කියනවා. ඒක හරියට කැලේ ඉන්නවා නම් ඉක්රාන්ලා පදවන්න ඉගෙන ගන්න ඕන වගේ දෙයක්. පස්සේ අපිට පේනවා ටෙරයා ලෝආක්ව ඊලු කෙනෙක්ගේ පිටේ නැග්ගලා එයාට මෙයත් එක්ක බොන්ඩ් වෙන්න කියලා දෙනවා. මේක දකිද්දී ඔයාට සිදුවීමක් මතක් වෙන්න ඕනේ. ඔව්, මේ අවස්ථාවත් අපිට නෙතිරි ජේක්ට ඩයහෝස පදවන්න කියලා දුන්නා වගේමයි. කොහොම හරි මේ විදිහට ලෝආක් හිතුවක්කාරකමට ඉස්සරහට ගිහිල්ලා ඊලුගෙන් වෙන් වෙනවා. ඒක හරියට ජේක් ඩයහෝස්ගෙන් ගැලවිලා බිම වැටෙනවා වගේ. මේක දකපු හැමෝටම හිනා යනවා. අනිත් පැත්තෙන් අපිට පේනවා තනවාරි ජේක්ට සුරක් කෙනෙක් පදවන්න කියලා දෙන විදිය. තනවාරි මතක් කරනවා මේ සතුන්ව සාමාන්‍යයෙන් පදවන්නේ රණශූරයන් විතරයි. නරකද ඊලු කෙනෙක්ගෙන් වැඩේ පටන් ගත්තොත් කියලා. එතකොට ජේක් කියනවා නෑ ඕනේ නෑ මම මෙයාවමයි පදවන්නේ කියලා. පස්සේ තනවාරි උදව් දෙන්න අහපම ජේක් කියනවා මම මේක තනියෙන් කරන්නම් කියලා. පස්සේ තනවාරිත් යන්න දීලා බලන් ඉන්නවා. ජේක් මුල් ටිකේ හොඳට පැදගෙන ගියත් පස්සේ ඩයිව් කරන්න යද්දි මෙයාගෙන් ගැලවිලා යනවා. මේ අතරේ කිරි වතුර යට ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. එයා ළඟට ඊලු කෙනෙක් ඇවිල්ලා එයාගේ ඇඟේ දැවටෙනවා අපිට පේනවා. කිරි මෙයාව තෝරගන්න ඉස්සෙල්ලා මෙයා යාව තෝරගත්ත වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. කිරි මේ සත්වයට සම්බන්ධ වෙලා එතනින් පීනලා යනවා. ඒ අතරේ ටෙරයා ටුක්ට ඊලු කෙනෙක්ව යාළු කරලා දෙනවා. දෙන්න මේ විදිහට වතුර යටෙන් යද්දී අපිට පේනවා කිරිත් මෙයාලට එකතු වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ටෙරයා මෙයාලට හුස්ම ගැනීම සහ මුදා හැරීම ගැන කියලා දෙනවා. මෙයා ලෝවාක් මේක කියලා දෙද්දී එයාගේ පපුව ස්පර්ශ කරනවා. එතකොට එයා කියනවා ආගේ පපුව ගැහෙනවා වැඩි හරියට අවධානයෙන් ඉන්න කියලා. මේක දැකම නෙතේම් සහ රොක්ස්තෝ කින්දියට හිනාවක් දානවා. පස්සේ මේ අය බොහොම හොඳින් මේ වැඩේ අල්ලගෙන ඊලු ළඟ පිටේ පීනන්න පුරුදු වෙනවා. ටෙරයා කියනවා දැන් ඔයා වැඩේ අල්ලගෙන කියලා. මේ අතරේ අපිට පේනවා අර රීකම්ස්ලා හාලෙලූයා මවුන්ටන් එකේ ඉක්රාන්ල ඉන්න තැනට යනවා ස්පයිඩර්ගේ මග පෙන්වීම මත. පස්සේ එතනට මුලින්ම ඉක්රාන් කෙනෙක්ව අල්ලගන්න යන්නේ කොරිච්. එයා ඉක්රාන්ව අල්ලගන්න ට්‍රැන්කියුලයිසර් ගන් එකක් පාවිච්චි කරන්න හදනවා. එතකොට ස්පයිඩර් හිනා වෙලා කියනවා නාවි මිනිස්සු ඉක්රාන්ලව අල්ලගන්න එයාලගේ අත්වලින් කියලා. කොරිච් ආනවා ජේක් සුලි කොහොමද කරන්නේ ඇත්තේ කියලා. එතකොට ස්පයිඩර් කියනවා ඔයාම කල්පනා කරලා බලන්න කියලා. පස්සේ කොරිච් යනවා මේ සතෙක්ව අල්ලගන්න. එයා මේ සතාට පොඩ්ඩක් ගහලා කරලා එයාව යාගේ විදිහට හදාගෙන මේ සතාගේ පිටේ නගිනවා. වැඩේ අමාරු නිසා එයා මගදී කෑ ගහනවා මේ සතාව ට්‍රැන්කියුලයිසර් කරන්න කියලා. ඒත් එක්කම එකපාර එයා සතත් එක්ක මේ කන්දෙන් පහලට වැටෙනවා අපිට පේනවා. මේ අතර ජේක් සුලි බොහොම හොඳින් සුරා කෙනෙක්ව පදිනවා, ඒ වගේම ඩයිව් කරනවා අපිට පේනවා. වැඩේ ඉක්මනට අල්ලගත් එක ගැන තනුවරි පවා සතුටු වෙනවා. මේ අතර රීකන්ස්ලා ටික කොරිච් මැරුණා කියලා හිතන් ආපහු යන්න යද්දිම එකපාරම කොරිච් ඉක්රාන්ව තරම් පියාඹගෙන උඩට එනවා අපිට පේනවා. කට්ටියම හොල්මන් වගේ. කොරිච් බොහොම සතුටින් මේ සතාවත් අරගෙන පියාඹනවා. මේ අතර ටෙරයා ලෝආක්වත් අරගෙන ගිහින් එයාට වතුර ගැන සහ භාවනාව ගැන කියලා දෙනවා. එයා කියනවා ජලයට පටන් ගැනීමක් සහ අවසානයක් නැහැ කියලා. මෙයා ඒ අතරේ වතුරට සිප්පි කටුවක් දාලා ඒක ලෝආක්ට ගේන්න කියනවා.
තවදුරටත් අපිට පසුබිමින් ටෙරයාගේ කටහඬ ඇහෙනවා. එයා කියනවා වතුර තමයි හැමදේම එකට එකතු කරන්නේ කියලා. වතුර කියන්නේ අපිව ආරක්ෂා කරන දේ. ඒ වගේම තමයි අපිට දේවල් දෙන සහ අපෙන් ගන්න දේ කියලා ලොක්ට මතක් කරනවා. ලොක් අර සිප්පි කටු අරගෙන එළියට එනවා. පස්සේ ටෙරයා ගිල් මැන්ටිස්ලා භාවිතා කරගෙන පීනන විදිහ මෙයාට කියලා දෙනවා. මේ සතුන් මේ නාවිලගේ සිරුරට සම්බන්ධ වුණාම එයාලට වතුර ඇතුලේ හුස්ම නොගෙන ජීවත් වෙන්න පුළුවන්. හරියට ඩයිවිං කිට් එකක් වගේ. මේ අතර අපිට පේනවා රොනාල්ඩ් සිප්පි වර්ගයක් එකතු කරන්න ඇවිල්ලා ඉන්නවා. එයා දකින්න අපේ කිරි මේ සාගර ජීවීන් පාලනය කරන විදිය. එයා දැනගන්නවා මෙයාට සාහි කෙනෙක්වත් නැති අමුතුම බලයක් තියෙනවා කියලා. ඊට පස්සේ අපිට පේනවා කිරි වතුර යට ඔළුව බාගෙන බොහොම සාමාන්‍ය විදිහට කල්පනා කරනවා. එකපාරම එතනට එන ආනන් සහ රොක්ස්ටෝ කියනවා මෙයා මොනවද කරන්න කියලා. එයා නිකන් වැලි දිහා බලාගෙන ඉන්නවා කියලා එයා කියනවා. මේකට නැගිටුණු කිරි අහනවා ඇයි මොකද්ද කිව්වේ කියලා. එතකොට එයාලා අහනවා ඔයාලට පිස්සුද කියලා. කිරි ඒක ටිකක් කල්පනා කරලා ප්‍රශ්න දාගන්න ඕනේ නැති නිසා එතනින් නෑ කියලා යන්න යනවා. පස්සේ ඕනන් කියනවා එහෙම වෙන්න විදියක් නෑ මොකද ඔයා නාවි කෙනෙකුත් නෙමෙයි බලන්න ඔයාට තියෙන අත් කියලා. එයා එහෙම කිරීට කරදර කරන්න යද්දි මෙතනට එනවා ලොවා. එතකොට එයාලා කියනවා ආ මේ ඉන්නේ අනිත් එකා මූත් නියම නාවියෙක් නෙමෙයි කියලා. එයාටත් කරදර කරද්දි කිරි කියනවා අපිට පාඩු ඉන්න දෙන්න කියලා. මෙතනට එකපාරම ආපු නෙතේම් කියනවා ඇහුනේ නැද්ද කියපු දේ පාඩු ඉන්න කියලා. ඔයාලා හැමෝම මගේ නංගිට ගරු කරන්න කියලා මතක් කරනවා. කිරි දිවේලියට දාලා විහිළු කරනවා. පස්සේ මෙයාලා මෙතනින් යන්න හදද්දි එයාලා පිටිපස්සෙන් ඉඳන් ලොවාක්ට කියනවා බලන්න අරුන්ගේ නැටි ඇඟිලි කියලා. මේක ඇහුණු ලොවාක් ආයෙත් එතනට යනවා ගිහින් කියනවා මම දන්නවා මගේ ඇඟිලි අමුතුයි කියලා. ඒත් බලන්න මේක නම් පිටසක්වල අතක් වගේ නේද? හැබැයි මේකට ඔයාට නොදන්න අමුතු වැඩක් කරන්න පුළුවන් කියලා එයා කියනවා. මුලින්ම ඇඟිලි ටික මේ විදිහට මිටමලව ගන්න ඕනේ. ඊට පස්සේ කියලා ලොවාක් ඕනන්ට පංච් කීපයක් ගහනවා. එයා වැටෙනවා. ලොවාක් කියනවා මේකෙන් පුළුවන් හොඳට පංච් කරන්න කියලා. ඒ හේතුව නිසාම මගේ අක්කගෙන් ඈත් වෙලා ඉන්න කියලා මෙයාලට මතක් කරලා දීලා මෙයා යන්න යනවා. හැබැයි එයාලා ගේම අතාරින්නේ නැහැ. එයාලා මේ ලොවාක්ට ගහන්න උත්සාහ කරනවා. පස්සේ අනිත් කට්ටියත් ඇවිල්ලා ලොවාක්ට ගහනවා. මේක බලන් හිටපු නෙතේමුත් හිනාවක් දාගෙන එතනට ගිහිල්ලා අරුන්ට ගහනවා. මේ විදිහට මුන් ටික මරා ගන්න විදිහ දැකලා කිරීටත් හිනා යනවා. පස්සේ අපිට පේනවා ජේක් මෙයාලව එක්කගෙන යනවා. ගිහින් එයා කියනවා මම මෙතනට ඇවිත් ඔයාගෙන් ඉල්ලපු එකම දේ මොකද්ද කියලා. හොඳ හැසිරීමක්. ඇයි එහෙම ඉන්න බැරි කියලා අහනවා. එතකොට නෙතේම් වැරද්ද බාර ගන්න උත්සාහ කරනවා. නමුත් ලොවාක් කියනවා එයා කිරීට පිස්සු කිව්ව නිසා තමයි මම ගැහුවේ කියලා. ඒත් ජේක් කියනවා ඒත් ඔයාගෙන් සමාව ගන්න මොකද එයා තමයි ක්ලෑන් ලීඩර්ගේ පුතා කියලා. ඒත් ලොවාක් වැඩේට අදිමදි කරද්දි එයා කියනවා මොකක් හරි කරලා සමාදාන වෙන්න අඩුම තරමේ කියලා. ලොවාක් එතනින් ගියාම ජේක් නෙතේම්ගෙන් අහනවා ගුටි කාපුම් කොහොමද කියලා. නෙතේම් හිනාවෙවි කියනවා උන්ට නම් හොඳටම අමාරුයි කියලා. ජේක් කියනවා අන්න ඒක හොඳයි කියලා. දැන් මෙතනින් යනවා කියලා ජේක් නෙතේම්ට යන්න කියනවා. අපිට පස්සේ පේනවා කිරි බොහොම අවුලින් ඉන්නවා මොකක් හරි හේතුවකට. නෙතිරි ඇවිල්ලා අහනවා මොකද අවුලින් ඉන්නේ කියලා. කිරි කියනවා මුකුත් නැහැ කියලා. මේ අතරේ ලොවාක් ඊළු කෙනෙක්ගේ පිටේ නැගලා ඕනංගල ගාවට යනවා. එයා කියනවා මට ප්‍රශ්නයක් ඕනේ නැහැ මට සමාව වෙන්න කියලා. එයාලේ සමාව දුන්නා වගේ හැසිරිලා අපි අමුද මාළු අල්ලන්න කියලා ලොවාක්ව එක්කන් යනවා. ලොවාකුත් බොහොම සතුටින් යනවා. පස්සේ එයාලා තැනකට එනවා. එයාලා කියනවා ලොවාක් එහෙනම් වා ලීඩ් එක ගන්න ගිහින් මාළුවෙක් අල්ලගෙන එන්න කියලා. එයාලා දැන් කල්පනා කරන්නේ ලොවාක්ව අකූලා ඉන්න පැත්තට අරන් ගිහිල්ලා එයාව ඉවරයක් කරන්න. මෙයයි ඩයිව් කරලා ලොවාක්ට ඉස්සරහට යන්න කියලා ලොවාක් මාළුවෙක් අල්ලනවත් එක්කම එතනින් ටග් ගාලා මාරු වෙනවා. ලොවාක් මාළුවා අල්ලගෙන උඩට එද්දී එයා දකිනවා කවුරුවත්ම පේන්නේ නැහැ. එයා එහෙම කෑ ගහ ගහ ඉද්දි එයාට නොදෙනි යටි ඉඳලා එයාව දකිනවා අකූලා කියන මේ දැවැන්ත මාංශ භක්ෂක මාළුවා. එයා එකපාර උඩට ඇවිල්ලා ලොවාක්ට පහර දෙනවා. නමුත් අර ඊලු ඒ නිසා තුවාල වෙනවා. අකූලා මෙයාව දඩයන් කරගන්න යද්දිම එයා වේදනාවෙන් කෑ ගහලා එතනින් පැනලා යනවා. අකූලා ලොවාගේ පැත්තට හැරෙනවා. පස්සේ ලොවාක් ගොදුරු කරගන්න එයා එනවා. ලොවාක් මෙතන තිබුණු කොරල් පාරයක් ඇතුළේ හැංගිලා ජීවිතේ බේරගන්න උත්සාහ කරනවා. මේක හරියට එයාගේ තාත්තා, ඒ කියන්නේ ජේකුත් ටැනේට කෙනෙක්ගෙන් බේරෙන්න ගහක් අස්සේ හැංගුණා වගේ. ලොවාක් මෙයාගේ කටට ෂූට් කරනවා. නමුත් මෙයාට ඒක ගානක්වත් නැහැ. ඒත් ලොවාක් කොහොම හරි මේක ඇතුළේ ඉඳලම ජීවිතේ බේර ගන්නවා. අකූලා මෙතනින් යනවා. එයාට හුස්ම හිර වෙනවා. ඒත් එයා කොහොම හරි එළියට එනවා. එතකොටම අකූලා මෙයාව ආයෙත් දකිනවා. එයා මෙයාට පහර දෙන්න යද්දිම ලොවාකුත් මෙයාව මරාගෙන මැරෙනවා කියලා හිතාගෙන එයාගේ පිහිය එළියට අරගෙන එයා එන දිහාවට මුහුණලා ඉන්නවා. අකූලා එයාව කන්න කට පළල් කරගෙන එද්දිම කවුරු හරි දැවැන්ත සතෙක් මෙයාව බේර ගන්නවා. එයා මෙයත් එක සටන් කරලා එයාව මරලා දානවා. ලොවාක්ට හුස්ම හිර වෙලා එයා දිය යටට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කවුද මේ සතා? කතා කරමු ඊළඟ වීඩියෝ එක තුලින්.